බිස්නස් ඇඩ්වයිස් අපි හැමදාම ප්‍රශ්නයක් දිහා වෙනස් විදිහකට බලපු පිරිසක්. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන ඔපචුනිටීස් මොකක්ද කියලා බලමු පිරිසක්. ඉතින් මේ දවස්වල ලංකාවේ තියෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක අපි ඉතිහාසය බලනකොට ලංකාවේ මේ වගේම අඳුරු යුග තිබිලා තියෙනවා කියන එක අපිට පැහැදිලි වුණා. ඉතින් විශේෂයෙන්ම 1970 එහෙම නැත්නම් 1960 ගණන් සහ 75 වගේ කාලය ඇතුළත ලංකාවේ එහෙම නැත්නම් 1977 මේක සම්පූර්ණයෙන් වෙළඳපොළ ආර්ථිකයට විවෘත කරනවට කලින් ලංකාවේ තිබිලා තියෙනත් අද මේ තියෙන තත්ත්වයට සමාන ආර්ථික පරිසරයක්. ඒ කියන්නේ එක පැත්තකින් පෝලිං ක්‍රමය බිහි වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් ඉන්ධන ලබා ගැනීම ගැටලුව, ආහාර අර්බුදය, මේ හැම එකක්ම තිබිලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ මේ කාලය ඇතුළත ලංකාවේ හිටපු අග්‍රගණ්‍ය දේශපාලඥයෙක් වගේම ලංකාවේ අපිට කියන්න පුළුවන් හිටපු හොඳම මුදල් ඇමතිවරයාගේ කතාව. ඉතින් මේ කතාව ගේන්නත් ප්‍රධාන හේතුවක් තියෙන්නේ මේකේ තියෙන ගොඩක් දේවල් රටක් විදිහට භාවිතා නොකරත් අපිට ව්‍යාපාරිකයෝ විදිහට මේකේ තියෙන ගොඩක් දේවල් අපිට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ දේවල් කරගෙන යන්න, අපේ ව්‍යාපාර කරගෙන යන්න උනත් එතුමාගේ තිබුණු මඟ පෙන්වීම අපිට භාවිතා කරන්න පුළුවන් කියන නිසා තමයි මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ඉතින් මම අද දවසේ කියෝ වගේ කතා කරන්න යන්නේ 1964 65 කාලේ වගේම 1970 ඉඳලා 75 කාලේ දක්වා ලංකාවේ මුදල් ඇමතිවරයා විදිහට හිටපු ආචාර්ය එන්.එම්. පෙරරා මහත්මයා ගැන. ඉතින් ඔහු ගැන කතා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මේ වගේම ආර්ථික අපසරියක් තිබුණ කාලෙක ඔහු ගත්ත ඩිසිෂන්ස්, ඔහු ගත්ත තීරණ හින්දා ඒ ආර්ථිකය යම් තාක් දුරකට වෙනස් කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ඇත්තටම අදට තියෙන තත්ත්වය වගේම IMF ආයතනය හරහා ලොකු බලපෑමක් වෙලා තිනවා ලංකාවට. මොකද ඊට කලින් හිටපු ආණ්ඩුව විසින් IMF ගයිඩ්ලයින් වලට එකඟ වෙච්ච නිසා ඔහුටත් IMF එකේ තියෙන යම් යම් දේවල් වලට එකඟ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී ලංකාවේ හිටපු මුදල් අමාත්‍යවරයා මේකට ක්‍රමෝපායක්, එහෙම නැත්නම් මේකට මූණ දෙන්නේ කොහොමද කියන එක දැවැන්ත සැලැස්මක් හදලා තියෙනවා. මෙන්න මේ සැලැස්ම ගැන අපි බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් දීර්ඝ කාලීනව ලංකාව ඉතාම උඩ තැනකට ගන්න මේ හිටපු මුදල් ඇමතිවරයා කටයුතු කරලා තියෙනවා කියන කාරණාව. ඉතින් ඔහු මේ ඇත්තටම මේ කාලය ඇතුළත IMF එක යම් යම් කොන්දේසි වලට ඔහු එකඟ වෙන්න සිද්ධ වුණත් දේශීය වශයෙන් ඔහු යාන්ත්‍රණයක් හදලා තිනවා මේ රට ඉතාමත්ම හොඳින් දියුණු කරන්න, එහෙම නැත්නම් ව්‍යාපාරික පන්ති දියුණු කරන්න මේ වගේ ක්‍රම ගණනාවක් අරගෙන තිනවා. ඉතින් මේ කාලය ඇතුළත ඔහුගේ තිබුණු විශේෂම ලක්ෂණය තමයි ලංකාවේ ඉන්න මිනිසුන්ට නොමිලේ දේවල් දෙන්නේ නැතුව ඒ වෙනුවට මේ සබ්සිඩීස් පුළුවන් තරම් කපලා දීර්ඝ කාලීනව සැලැස්මක් යටතේ වැඩ කරන එක. ඉතින් මෙතුමා අවුරුදු 5ක සැලැස්මක් කරලා තිනවා. මේ සැලැස්ම අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. තමුන්නාන්සලා බලාපොරොත්තු වෙනවා තාමත් සාහන කියලා. සාහන දෙන්න ඕනේ නැති කියලා මං කියන්නේ නෑ. නමුත් ඒක අරමුණක් වශයෙන් කරන්නේ. අමාරුකම් වලට අපි මූණ පාන්න සූදානම් වෙන්න ඕන. අපේ ගමන ගැන තමයි අපේ අදිස්ථාන තියෙන්නේ. මේ සුළුසුළු සාහන తాවකාලික තිබෙන්න ඕ අමාරුකම් ගැන නෙමෙයි අපේ මහන්සිය අපේ සම්පූර්ණ ශක්තිය යොදවිය යුත්තේ. ඇත්තම ඔහුගේ කාලය තුළත් අපි ගත්තොත් එහෙම ආර්ථිකය සම්බන්ධයෙන් ආර්ථිකයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවොත් විශේෂයෙන්ම විදේශ වෙළඳාම් පැත්ත අපේ තියෙන ඩොලර් සංචය සඳහා ඔහු ගත්ත තීරණ මොනවද? ඒ වගේම ශ්‍රී ලංකාවේ රුපියල් සම්බන්ධයෙන් ඔහු ගත්ත තීරණ මොනවද කියලා. මේ කොටස් ටික ඔබ අහගෙන හිටියොත් ඔබට හිතේ ඔහු කොච්චර සාර්ථකව මේ දේවල් ක්‍රියාත්මක කරාද විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකයේ ගොඩනංවන්න. විශේෂයෙන්ම ඒ කාලේ වෙනකොටත් 1970 75 කාලේ වෙනකොටත් අපේ ගෙවුම් ශේෂ හිඟයක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් අපේ අපනයන වලට වඩා ආනයන වැඩිවීමක් තිබිලා තියෙනවා. ඉතින් මේක මූල්‍යණය කරන්න මේකට අදාළ මුදල හොයාගන්න එන්නේ ආචාර්ය එන්.එම්. පෙරරා විශේෂයෙන්ම ක්‍රම ගණනාවක් යොදාගෙන තිනවා. ඒ කියන්නේ ලංකාවේ අද තියෙන තත්ත්වෙට සමානයි. හැබැයි ඔහු බල්ලා තියෙන දෘෂ්ටිය ඉතාම වෙනස්. විශේෂයෙන්ම 1964 65 කාලයේදී ඔහු මුදල් අමාත්‍යවරයා ඉන්නකොට වෙලා ඉන්නකොට ඔහු ඇත්තටම බල්ලා තිනවා ලංකාවට තව දුරටත් එක්ස්පෝර්ට් වලින් අපිට මුදල් ගේන්න පුළුවන් කොහොමද කියලා. ඔහු ඒ අවස්ථාවේදී අඳුරගෙන තියෙනවා ලංකාවේ තියෙන මැනික් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේ මැනික් ජාවාරම් කරුවන් නිසා ලංකාවට ඇවිල්ලා තියෙන මුදල ඉතාමත්ම අඩුයි. මිලියන 3.4ක වගේ ඉන්කම් එකක් තමයි ඒ කාලෙදි ලංකාවේ ජෙම් එක්ස්පෝර්ට් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසාම ඔහු 1971 දී ආරම්භ කරනවා ලංකා මැනික් සංස්ථාව ජෙම් කෝපරේෂන් එක පටන් ගන්නවා. මේ ජෙම් කෝපරේෂන් එක පටන් ගත්තට පස්සේ ඔබ විශ්වාස කරනවාද 1973 වෙනකොට මිලියන 152ක ආදායමක් ඔහු ලබාගෙන තියෙනවා. ඒ වගේම 1974 වෙනකොට මිලියන 234ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය හරහා ඔහුට පුළුවන් වෙලා තියෙනවා ලංකාවේ නන් ට්‍රැඩිෂනල් එක්ස්පෝර්ට් වලින් තුන්වෙනි තැන ගන්න මේ මැනික් හරහා. ඉතින් මේ හරහා විශේෂයෙන්ම විදේශ ආදායම දැන් අපිට උනත් මේක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්.
අපි තියෙන කොච්චර අපිට සම්පත් තියෙනවද මේ සම්පත් නිසියාකාරව යොදා ගත්තොත් අපි හැමදාම ඉන්න තේපොල් රබර් නෙවෙයි අපිට එක්ස්පෝට් කරන්න ඕන තරම් අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් ඔහු එන්නේ ආචාර්ය එන්නේ පෙර ඒ කාලේ වෙනකොට මේ ජෙම් කෝපරේෂන් එක පටන් ගත්තට පස්සේ ලංකාවට නොහිතපු ආදායමක් අරගෙන අවිල්ල තියෙනවා. මේ ලංකාවේ මැනික් තිබුණා නොඑක් විදිහේ තාමත් තියෙනවා හැමදාම තිබුණා මම ඉතාල ඉදිරියට තව අවුරුදු 100 ගණනක් තියෙයිවි කියලා. හැබැයි ඒකේ ප්‍රයෝජනේ වැඩි ලංකාවේ අපේ ජනතාවට අපේ රටට ලැබුණේ නැහැ. උද්ගලික ජාවාංක ජාවාරම්කාරයන්ගේ සාක්කුවට තමයි වැඩි යන්නේ. දැන් මොකද අපි කරලා තියෙන්නේ? මේ රජය ආවට පස්සේ මැනික් සංස්ථාවක් ඇති කරලා ගිය අවුරුද්දේ මේ මාර්ගයෙන් අපි 10,150ක් නැත්නම් මිලියන් 150ක් ලක්ෂ 1500ක් මේ රජේ විදේශ විනිමය වශයෙන් අපි හම්බ කරලා තියෙනවා එක අවුරුද්දෙන්. ඒ වගේම තමයි ඔහු ඒ කාලෙදි තවත් දෙයක් හඳුන්ලා දීලා තියෙනවා. ඒකට අපි කියනවා CRA කියලා, convertible rupee account. convertible rupee account එකක් කියලා කියන්නේ මේ gem exporters ලා ගේන සල්ලි වලින් 125ක් ඩොලර් විදිහටම තියාගන්න පුළුවන්. ඒතුරු 175 අපි convert කරගන්න පුළුවන්. එතකොට මේ gem exporters ලාට ඒ අදාළ තව දෙයක් ගන්න අවශ්‍ය නම් ඒ අර import වලින් තමයි ගේන්න ඕනේ. ඉතින් මේ ක්‍රමවේදයත් එක්ක පුළුවන් තරම් export කරන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ පුරුදු වීමත් එක්කම ලංකාවට ඩොලර් එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මැනික් සංස්ථාවට මැනික් විකුණුවොත් මේක අදායම් පද්දේ නිදහස් කරලා තියෙනවා. ඒක නිසා මොකද්ද වෙන්නේ හැම පුද්ගලයාම මැනික් මැනික් සංස්ථාව හරහා විකුණලා ආදායමක් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මං කිව්ව ඔහු කරපු එක ක්‍රියාදාමයක් විශේෂයෙන්ම අපි බලමු ලංකාවේ තියෙන අපනයන බැලුවොත් පිටේපොල් රබර් මත හැමදාම රඳාපවතින වෙලාවේ මේ වගේ අලුත් දෙයක් ගැන හිතලා ඔහු ගත්ත ක්‍රියාමාර්ග නිසා ගොඩක්ම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු විශේෂයෙන්ම 1970 75 කාලයේ ඇතුළත ලංකාවේ එක්සින් බෑන්ක් එකක්. මේ එක්සින් බෑන්ක් කියලා කියන්නේ එක්ස්පෝර්ට් ඇන් ඉම්පෝර්ට් බෑන්ක්. ලෝකේ වෙනත් රටවල් ගණනාවක මේක ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම ඉන්දියාවේ මේක ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් පර්පස් එකට විතරක් බෑන්ක් එකක්. නමුත් මේ යෝජනාවත් කරත් ඒ කාලේ ඇතුළත ඔහුට මේක ක්‍රියාවට නංවන්න බැරි වෙලා තියෙනවා. ලංකාවේ තියෙන අනෙක් බැංකු වලින් ආපු පෙළඹවීම එහෙම නැත්නම් අනිත් බැංකු මේකට මේ වෙනකොටත් අවතීර්ණ වෙලා තිබුණ නිසා නමුත් මේ ක්‍රමවේදය හරහත් ඔහු උත්සාහ කරලා තියෙන්නේ ලංකාවට ඩොලර් වැඩි ප්‍රමාණයක් ගේන්න. ඉතින් අපි මේ දේශපාලන කතාවක් ඇයි ව්‍යාපාර මෙහෙම නැත්නම් බිස්නස් ඇඩ්වයිස් channel එකේ කතා කරන්නේ ඔබ පුදුම වෙනවා ඇති. මේ කතා කරන්නත් ප්‍රධාන හේතුවක් තියෙනවා. මේ හරහා අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. වර්තමානයේත් අපි හිතන් ඉන්නේ එකම දෙයක් අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මේකෙන් විතරයි ආදායම ගන්න පුළුවන් කියලා. හැබැයි අපි ළඟ තියෙන දේවල් ගැන අපි හිතුවොත් විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් ගොඩක් ශේෂ්ත්‍ර තියෙනවා කියන එක තමයි මේකෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ කාලය තුළත ඉතාම හොඳට දැකලා තියෙනවා මේ අවස්ථාවේ මොකද්ද කරන්න ඕන කියන කාරණාව. විශේෂයෙන් මේ ගෙවුම් ශේෂය සම්බන්ධව ලංකාවට ඩොලර් ගේන්න ඔබට පේනවා ඇති ඒ කාලවල හිටපු මුදල් අමාත්‍යවරු කොච්චර කටයුතු කරලා තියෙනවද කියන කාරණා. විශේෂයෙන්ම ඔවුන් අනාගතේ දැකලා තියෙනවා, ඔවුන් ලංකාවේ තියෙන පොටෙන්ෂල් එක දැකලා තියෙනවා. නමුත් අපි අද තියෙන තත්ත්වය බැලුවොත් එහෙම අපිට කිසිම ප්ලෑන් එකක් නැහැ. එන්.එම්. පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරාට අවුරුදු 5ක සැලැස්මක් තිබිලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද මේ සැලැස්මේ අවුරුදු දෙකක් ඇතුළත මැනික් සංස්ථාව ඔවුන්ට දීලා තියෙන ටාගට් එක ඇචීව් කරලා තියෙනවා? හිතා ගන්න බැරි විදිහට ලංකාවෙන් එක්ස්පෝර්ට් කරලා විශාල ආදායමක් ලංකාවට ගෙනලා තියෙනවා මේ ක්‍රමවේදය හරහා. විශේෂයෙන්ම අපි බලමු ආචාර්ය එන්.එම්. පෙරේරා ලංකාවේ අයවැය හිඟය එහෙම නැත්නම් ලංකාවේ තියෙන ආදායම අඩුවකට මේක වැඩි කරගන්න ඔහු ගත්ත ක්‍රියාමාර්ගය. ඒ අතරින් 1970 නොවැම්බර් 3 වෙනිදා ලංකාවේ ගත්ත තීරණය ඉතාම හිතා ගන්න බැ අපිට උනත් අදටත් හිතා ගන්න බැරි තීරණයක්. ඔහු ඒ දවසේදී කරන්නේ රුපියල් 100 සහ 50 නෝට්ටු සියල්ල එක රැයකින් අවලංගු කරලා දානවා. ඉතින් ඔබට මතක ඇති ඉන්දියාවෙත් මේකට සමාන සිද්ධියක් ළඟදී වුණා. ඉතින් ඔහු ඒ අවස්ථාවේදී කරනවා රුපියල් 50 සහ 100 නෝට්ටු සියල්ල අවලංගු කරලා ඒ වෙනුවට අලුත් මුදල් නිකුත් කරනවා. ඔහු ඉතාම සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරේ මේකෙදි රුපියල් 1000කට වඩා අඩුවෙන් 50 හෝ 100 නෝට්ටු දුන්නොත් ලංගම බැංකුවකින් ඒ අදාළ නෝට්ටු ප්‍රමාණය ඒ අදාළ පුද්ගලයාට ලබා දෙනවා. අපි තුම ඔහු ළඟ රුපියල් 1000ට වඩා 50 හෝ 100 නෝට්ටු තිබුණොත් ඒක වෙනම ගිණුමක් විවෘත කරලා අදාළ ගිණුමේ මුදල් තැන්පත් කර ගන්න ඕන. මේ මුදලිනුත් 50%ක් ඔවුන් ටැක්ස් නෙට් එකට එහෙම නැත්නම් ඔහුගේ ආදායම් බදු ගණනය කරන එකට 50%ක් විතරක් යොදා ගන්නවා. මේ ක්‍රමය හරහා ලංකාවේ සංගවලා තිබුණු මුදල් විශේෂයෙන්ම ඔහු පවසන විදිහට ඒ කාලය ඇතුළත ලංකාවේ පවුල් 40කට තමයි ලංකාවේ මුළු අත්කම් වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙලා තිබිලා තියෙන්නේ. මේ ක්‍රමය ඔහුට වෙනස් කරන්න පුළුවන් වුණා. ලංකාවේ මේ වෙනකන් සංගවලා තිබුණු මුදල් විශාල ප්‍රමාණයක් මේ ක්‍රමවේදය හරහා ලංකාවේ මුදල් ප්‍රවාහයට ගන්න ඔහුට හැකියාව තිබිලා තියෙනවා. අතීතයේදී අසාධාරණ ලාභ ලබා
ඒවට සෑහෙන අන්දමින් බදු නොගෙවූ සමාජ විරෝධී කොටස් වලට විරුද්ධව මා මුලින්ම ක්‍රියා කළා. ලංකාවේ මුදල් නෝට්ටු විශාල වශයෙන් සංගවා ගොඩගසා තබා ගන්නා බව අපි කවුරුත් දන්නා දෙයක්. එසේ සංගවා ඇති මුදල් ප්‍රමාණය ගැන නානා ඇස්ටිමේන්තු තිබෙනවා. ඒ මුදල රුපියල් කෝටි 30ට 40ට අතර වන බවට නම් සැකයක් නැහැ. ඒ මුදල් මතු පිටට ගෙන්වා රටේ නීතියට ගැළපෙන පරිද්දෙන් ඒ මුදල් වලින් බදු අය කිරීමට මා ක්‍රියා කරනවා. දැනට පවත්න රුපියල් CS හා 50 නෝට්ටු අවලංගු කර තිබෙනවා. 1970 නොවැම්බර් මාසයේ 3 වෙනිදායින් පසු මේ නෝට්ටු අවලංගු වෙනවා. මේ මුදල් නෝට්ටු ළඟ ඇති සෑම කෙනෙකුටම ඒවා ඇති මූලික වටිනාකම හෙළි කරන්නට වේවි. එවැනි මුදල් නෝට්ටු ළඟ ඇති අයෙකුට ළඟම ඇති බැංකුවට මේ මුදල් නෝට්ටු ඉදිරිපත් කරන්නට වේවි. එසේ ඉදිරිපත් කරන මුළු මුදල රුපියල් 10කට අඩු නම් ඒ නෝට්ටු සඳහා අලුත් නෝට්ටු ලබා ගැනීමට පුළුවන්. මුළු වටිනාකම රුපියල් 10කට වැඩි නම් ඒ මුදල ඉදිරිපත් කරන්නාගේ බැංකු ගිණුමේ තැන්පත් කරනවා. එසේ බැංකු ගිණුමක් නැත්නම් අලුත් බැංකු ගිණුමක් ආරම්භ කරනවා ඇති. මුදල් තැන්පත් කළාට පසු සාමාන්‍ය පරිදි චක්‍රවත් මගින් මේ මුදල් ආපසු ගැනීමට අයිතියක් වුණත් තිබෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මේ මුදල් ඇමතිවරු කොච්චර විචක්ෂණශීලීද කොයිතරම් ප්ලෑන් කරලා තියෙනවද මේ වගේ දේවල් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ලංකාවෙත් දැන් අපි දන්නවා මාර්තු 31 2022 මාර්තු 31 වෙනකන් ලංකාවෙත් තිබුණ බදු නිදහසක් මේකදී 100% එකක බද්දක් ගෙවලා මේක Taman නොගෙවා තිබු මුදල් පෙන්වන්න අවස්ථාව දීලා තිබුණා. නමුත් ඒ ක්‍රමවලට වඩා ඉතාම සාර්ථක ක්‍රමයක් තමයි ආචාර්ය එන්.එම්. පෙරේරා ආරම්භ කළා තියෙන්නේ. මොකද මේ ක්‍රමයේ හරහා තමන් ළඟ මුදලක් තිබුණොත් මේක නොපෙන්වා හිටියොත් මේකේ කිසිම වටිනාකමක් නැති වෙලා යනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ගය ඔබට පේනවා ඇති කොච්චර සාර්ථකද කියන කාරණාව. ඉතින් මේ ආර්ථිකයේ තියෙන ආදායම් වැඩි කරගන්න ආචාර්ය එන්.එම්. පෙරේරා උපයන විට ගෙවීම් බදු ක්‍රමයේ ඇති කරන්නේ අතරම එතුමා. ඉතින් මේ උපයනට ගෙවීම් ක්‍රමයේ කියලා කියන්නේ ඔබ දන්නවා ඔබ වැටුපක් ගන්නවා නම් ආයතනයේ අදාළ වැටුප බදු සීමාවට වඩා වැඩි නම් අදාළ ආයතනයේ විසින්ම අඩු කරලා මේක ගෙවනු ලබනවා. ඉතින් මේ ක්‍රමයේ 2019 දී ලංකාවේ අවලංගු කරලා මේ වෙනුවට ඇපිට් කියලා හැම නැත්තම් ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් කියලා එකක් ගේනවා. මේක නිසා ඔබ දන්නවද ලංකාවේ ආදායම බිලියන 600ක් විතර. ඒ කියන්නේ මුළු ආදායම 2020 සංඛ්‍යා ලේඛන බැලුවොත් ඔබට පේනවා ඇති හරියටම බිලියන 500ක් විතර ලංකාවේ නැති කර ගන්නවා මේ යෝජනාව ඇතුළුව අනිකුත් යෝජනාව නිසා. නමුත් ඔබ දන්නවද මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක මේ තියෙන ගැටුම්කාරී තත්ත්වයත් එක්ක වර්තමාන මුදල් අමාත්‍යවරයා නැවත වාරයක් ඔක්තෝබර් 22 වෙනිදා ඉඳලා මේ පේ ස්කීම් එක කලින් ගෙනාපු ක්‍රමෙම නැවත ගේන්න සූදානම් වෙලා තියෙනවා. ඔබට පේනවා ඇති ආචාර්ය එන්.එම්. පෙරේරා කොච්චර දැක්මක් තිබිලා තියෙනවද මේ හරහා ආදායම වැඩි කරගන්න. ඉතින් ඊට අමතරව ආචාර්ය එන්.එම්. පෙරේරාගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඔහු මේ බද්ද හැම වෙලාවෙම ගත්තේ විශේෂයෙන්ම මුදල් තියෙන පිරිස් වලින්. ඔහු ධන බද්ද ඇති කරා, ඒ වගේම ප්‍රාග් ධන බද්දක් ඇති කරා. මේ ධනබද්ද ප්‍රාග් ධනබද්ද මේ හැම එකක්ම ඔවුන් අය කරගත්තේ විශේෂයෙන්ම මුදල් තියෙන පිරිස් වලින්. නමුත් අද අපි බලමු ලංකාවේ මොකද්ද වෙලා තියෙන්නේ. ජූනි 1 වෙනි දා ඉඳලා ලංකාවේ වැට් බද්ද 112 දක්වා ගේනවා. වැට් එක කියන එක අපි හැමෝටම බලපාන එකක්. නැවතත් ඔක්තෝබර් 1 වෙනි දා ඉඳලා ලංකාවේ තවත් බදු විශාල වශයෙන් මෙරස් වෙනවා. මේ හැම එකෙදීම ධනවත් පුද්ගලයාව ටාගට් කරලා හැම නැත්තම් ඔවුන්ගේ මුදල් නැවත රජයට ගන්න ක්‍රියාමාර්ග අරගෙන අඩුයි. නමුත් ආචාර්ය එන්.එම්. පෙරේරා අරන් තියෙන හැම ක්‍රියාමාර්ගයක්ම ධනවතාගේ මුදල් නැවත අරගෙන සාමාන්‍ය මනුස්සයාට පුළුවන් වෙන විදිහට තමයි ඔහු ආර්ථිකේ හසුරුවලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ දවස්වල ගත්ත තීරණයක් මම හිතන්නේ අදටත් අපිට ගොඩක් දුරට වැදගත් වෙනවා. ඔහු තමයි ලංකාවේ ජාතික ඉදිරි කිනීමේ බැංකුව ආරම්භ කරන්නේ. මුතු මේ බැංකුව ආරම්භ කරන්නත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මම කියපු අර බජට් එක එහෙම නැත්නම් අයවැය ලේඛනයේ හිඟේ පියව ගන්න ලංකාවෙම තියෙන ඉතුරුම් යොදා ගන්න එක තමයි ඔහු කරලා තියෙන්නේ. ඉතින් ඔහුගේ අයවැය යෝජනාවල පැහැදිලිව කියලා තියෙනවා ඕනෑම පුද්ගලෙක් යම් කිසි මුදලක් වියදම් කරනකොට අනිවාර්යයෙන්ම ගාණක් ඉතුරු කර යුතුයි. ඉතින් මේක කොච්චර වැදගත්ද කියනක ඔබට හිතෙනවා. ඉතින් ඔහු විශේෂයෙන්ම කම්පැනිස් වලට එහෙම නැත්නම් සමාගම් වලට දීලා තියෙනවා ලාභාංශ විදියට උපරිම නිකුත් කරන්න පුළුවන් 12% විතරයි ඉතුරු ප්‍රමාණය සේවින්ස් එකක් විදියට තියාගන්න ඕනේ.
මේ විදිහට ඉතුරු කිරීම වලට ආචාර්ය එන්.එම්. පෙරේරා ලංකාවේ ඉන්න හැම පුරවැසියෙක්ම පුරුදු කරලා තියෙනවා. ඉතින් මේ දේවල් අද අපි අපේ ව්‍යාපාරයකට අරගෙන බලමු. අපේ ව්‍යාපාරය යම්කිසි ගණක් ඉතුරු කරන්න පුරුදු වෙනවා නම් අපිට මේ වගේ අවස්ථාවල මේක කොච්චර උදව් වෙනවද? ඉතින් ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ කාලේ දැකලා තියෙනවා ලංකාවේ තියෙන ආර්ථිකයේ ගැටලුවටත් අපි වියදම් කරන මුදලට කලින් යම් කිසි ගණක් ඉතුරු කළ යුතුයි කියන සංකල්පය ගේන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා. ඉතින් මේ ක්‍රමවේදය හරහත් ඔහු ලංකාවේ තියෙන මේ බජට් ඩෙෆිසිට් එක ආයෙවයි හිඟේ පියව ගන්න ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුට ඒ දවස්වල තරමක් චෝදනාත් එල්ල වෙලා තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ මත්පැන් කර්මාන්තය එහෙම නැත්නම් මේ මත්පැන් කර්මාන්තයේ විශේෂයෙන්ම ලංකාවේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් සුරාබත් දෙපාර්තමේන්තුව හරහා වෙලා තියෙනවා. නමුත් ඔහු ඒකටම අවශ්‍ය ස්ටේට් ඩිස්ට්‍රිලරි කෝපරේෂන් ගේම්ලා එහෙම නැත්නම් ලංකාවේ මත්පැන් සම්බන්ධව වෙනම අධිකාරියක් ඇති කරලා මේ හරහත් විශාල ආදායමක් ලංකාවට අරගෙන තියෙනවා. ඉතින් ඔබට පේනවා ඇති ඔහු ලංකාවේ ආදායම අරගෙන තියෙන ප්‍රබෝධ මොනවද කියලා. විශේෂයෙන්ම ලංකාවේ තියෙන සම්පත්ම භාවිතා කරලා තමයි මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු හැම වෙලාවෙම දැකලා තියෙන දෙයක් තමයි ලංකාවේ නිකම් දෙන්නේ නැතුව හැම වෙලාවෙම මේක ප්‍රොඩක්ටිවිටි එකක් විදිහට වැඩි කරන්න. විශේෂයෙන්ම ඔහු සේවක සංගම් වලට දැනුම් දීලා තියෙනවා හැම කෙනාගේම වැටුප වැඩි කරන්න. හැබැයි වැටුප වැඩි කරනකොට ඊට සමාන්තරව ප්‍රොඩක්ටිවිටි එක එහෙම නැත්නම් කාර්යක්ෂමතාවේ ඵලදායිතාවය වැඩි කරන්න කියන කාරණා. මේ කාරණාව අද දවසේදී අපි බලමු අපේ ව්‍යාපාරික ස්ථානයට කොහොමද භාවිතා කරන්නේ කියලා. අපිට මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක මේ තියෙන තත්ත්වයත් එක්ක අනිවාර්යයෙන්ම හැම සේවකයෙක්ගේම පඩිය වැඩි කරන්න වෙනවා. හැබැයි ඔහු එදා දැකලා තියෙන දේ රටක් විදිහට මේකේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරනවා කියලා කියන්නේ අපි මේ ගෙවන වැටුපට හරියන්න අදාළ වැඩ ප්‍රමාණය ගන්න ඕනේ. ඉතින් මේක අද අපිට වෙනස් කරගන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබට උදේ 7:00 තැන් විවෘත කරන්න පුළුවන්. ඒ වගේම ගන්න වෙලාව ඒ කියන්නේ ඔහු සේවකයා වැඩ කරන වෙලාව උපරිම ඵලදායිතාවයක් ගන්න ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි ආචාර්ය එන්.එම්. පෙරේරා 1975 කාලයේදී ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඔබට පේනවා ඇති ඔහු කොතරම් දෘෂ්ටියක් තිබිලා තියෙනවද එහෙම නැත්නම් අනාගතයේ කොච්චර දුරට දැකලා තියෙනවද කියන කාරණා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ දවස්වල මේක ඇත්තටම අපි කියනවා ආහාර සම්බන්ධව නම් ගැටලුවක් තිබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ බෝග එහෙම නැත්නම් ලංකාවේ හදපු දේවල් දිරිමත් කරන්න හැම හෝටල් එකක්ම එක දවසක් ඔහු දීලා තියෙනවා ඒ දවසේදී බත්තු යන්න බෑ. ඒ වෙනුවට මඤ්ඤොක් අහුව ලංකාවේ දේශීය භෝග තමයි හදන්න කියලා තියෙන්නේ. ඉතින් මේකත් ඒ කාලය ඇතුළත මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙන්නත් මේක බලපෑවා. කොහොම නමුත් මේ ක්‍රියාමාර්ග ගැන ඔබට බැලුවහම තේරෙනවා ඇති මේ හැම එකක්ම දිගු කාලීනව හිතලා එහෙම නැත්නම් දිගු කාලයේදී ලංකාව ස්ථාවර තැනකට ගේන්න ගත්ත තීරණ කියන කාරණාව. අනාගත සුභසිද්ධිය සඳහා වර්තමාන සැප සම්පත් කැප කරන්නට සූදානම් නොවි මේ රට දිනු කිරීම කරන්නට බෑ. තවමත් නූපන් අනාගත පරපුරේ යහපත සඳහා රට සංවර්ධනය කිරීමේ කටයුත්තේදී සෑම කෙනෙකුම තමනට ඇති වගකීම අවබෝධ කරගෙන ඒ උතුම් කටයුත්තට සහභාගී වෙන මේ සෑම කෙනෙකුටම මා ආයාචනා කරනවා. වෙනත් අවස්ථාවලදී නිතිපතාම වාගේ මා කළ ප්‍රකාශ යලි මෙහිදී සඳහන් කරන්නට මා කැමැතියි. මහන්සි වී සීරලෙස හා ක්‍රමවත් වැඩ කිරීමෙන් තොරව සංවර්ධනය කරා යහ හැකි වෙනත් රජ මාවතක් ඇත්තේ නැහැ. විදේශ ආධාර මත රැඳී සිටි සංවර්ධනය කරා ගමන් කරන්නට බෑ. කාර්මික දැනුම වැනි විදේශ ආධාර අවශ්‍ය තැන්වලදී නිසැකයෙන්ම ඒවා ලබා ගත යුතුයි. එහෙත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාලා අපේ ශක්තිය අධිෂ්ඨානය මත අප විශ්වාසයෙන් තැබිය යුතුයි. මේ විදිහට ලොකු දැක්මක් තියලා ආචාර්ය එන්.එම්. පෙරේරා ලංකාව සංවර්ධනය කරන්න ලොง ටර්ම් හිතුවත් ලංකාවේ මිනිසු මේකට සූදානම් වෙන්නේ නැහැ. ඒකත් එක්කම ඔහුගේ එම පාලන ක්‍රමය අසාර්ථක වෙලා වෙනත් පක්ෂයක් මේ ලංකාවේ රාජ්‍ය බලය ලබාගෙන නැවතත් අපි විවෘත ආර්ථිකයකට ගිහිල්ලා නැවතත් ලංකාව අද තියෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම කියන්න ඕනේ අවුරුදු 50කට කලනුත් ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන කාලය ඇතුළත ඒ විසඳුම් වලට අපි එකඟ වෙන්නේ නැතුව අවුරුදු 50කට පස්සේ නැවතත් අපි මේ ප්‍රශ්නෙට ඇති වෙලා තියෙනවා. ඉතින් ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයාගේ අදහස වෙලා තිබුණේ ලංකාව ස්වයංපෝෂිත කරන්න හිම නැත්නම් ලංකාවේ දේවල් නිෂ්පාදනය කරලා ලංකාවේ අපිට ආදායම් ගන්න පුළුවන් ප්‍රබව වැඩි කරන එකයි. ඉතින් මේ ක්‍රමවේදය හරහා ලංකාව හිතුවොත් මම හිතනවා ලංකාව මේ අවස්ථාවෙත් නැගිටින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔහු ඉදිරිපත් කරපු දේවල් අද දවසේදී අපි කතා කරේ. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙක් වෙන ඔබට ඔහුගෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් මේ සේවිංස් ගැන එහෙම නැත්නම් ඉතිරි කිරීම ගැන ඔබට පේනවා ඇති කොච්චර දේවල් කරන්න පුළුවන්ද. ඉතිරි කිරීම හරහා රටක් ගොඩ ගන්න උත්සාහ කළා දිනවා. අපේ ව්‍යාපාරයටත් මේක යොදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි
විශේෂයෙන්ම අපි කතා කරා ජෙම් එක්ස්පෝර්ට් පැත්ත ලංකාවේ අපි හිතන් ඉන්නේ එකම දෙයක් විතරයි අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කියලා. නමුත් අවශ්‍ය තරම් ඕන තරම් දේවල් තියෙනවා අපි නොහිතපු කාරණා විතරයි තියෙන්නේ. විශේෂයෙන්ම සිංගප්පූරු වගේ රටවල් ගත්තොත් ඒ රටවල් වල අපි අපේ තරම් රිසෝසස් නැහැ සම්පත් නැහැ. නමුත් ඔවුන් ලංකාවේ ලෝකයේ එක බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපිටත් මේ අවස්ථාවේදී මේ විශේෂයෙන්ම ආචාර්ය එන්නම් පෙරගේ දර්ශනය හරහා අපිට දෙයක් අරගෙන අපේ ව්‍යාපාර දියුණු කරන්න මේක යොදා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අපි social media හැම එකකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉතින් ඉක්මනින් හමු වෙමු.